අයිබන් සුබදෑසනක් පාර්ථනා කරනවා. අද අපි හිතුව කතා කරන්න අද විශේෂම පාර්ලිමේන්තු රැස්වෙනවා. පාර්ලිමේන්තු රැස්වෙනවා කිව්වහම අපිට මැවෙන විවිධ චිත්‍ර තියෙනවා මේ මෑත වකවානුව තුළදී. අද රණ්ඩුවක් තියෙයිද නැත්නම් අද ආණ්ඩු පක්ෂයේ නැතුව ඉඳීද නැත්නම් විපක්ෂයේ මොකක් කරයිද, කථානායකවරයාගේ භූමිකාව මොකක් වෙයිද, මේ විදිහේ විවිධ චිත්‍ර අපි කොයි කා අතරත් ඇති වෙලා තිබෙනවා. මේ 26 වෙනිදා ඔක්තෝබර් 26 වෙනිදා ඉඳලා මේ නොවැම්බර් 27 වෙනිදා දක්වා මාසයක කාල සීමාවක් ඇතුළතදී ලංකාවේ දේශපාලනයේ විවිධාකාරයේ දේවල් අපි මීට පෙර නොදුටු දේවල් බොහොමයක් දැක්කා. ඒ වගේම 7 වෙනිදා තීන්දුව අධිකරණය කොයි විදිහට සිද්ධ වේවිද, ඒ වගේම දැන් සත්පුද්ගල විනිසුරු මණ්ඩලක් දක්වා මේ 30 දෙනෙකුගෙන් වුන් මණ්ඩලය පුළුල් වෙලා තියෙනවා. ඒ පිළිබඳ කතා කළ යුතුව තිබෙනවා. ඒ වගේම මේ වෙද්දි පෙත්සම් ගොනු වෙලා තිබෙනවා අධිකරණයට. ඒ අනුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව එහි නෛතිකමය පදනමක් තියෙනවද කියන දේ පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මේ සියලු කාරණා පිළිබඳ විමසා ගන්නට ව්‍යවස්ථාව පැත්තෙන්, ඒ වගේම අධිකරණමය පැත්තෙන් මේ සියලු කාරණා ආවරණය වෙන්නට ඊට අදාළ සුදුසුම් පාර්ශ්වයකට අපි ආරාධනා කළ අද දවසේ උදෑසන කතාබහ වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමන්ට ආරාධනා කළා. අයිබෝන් අමාත්‍යතුමනි, ඔබ ගෞරවයෙන් පිළිගන්නවා. මුලින්ම අද පාර්ලිමේන්තු පැත්තට ගියොත් අද පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයේ යනවාද කියන ප්‍රශ්නෙත් තියෙනවා. ඒ වගේම අද පාර්ලිමේන්තුවේ කටයුතු වළංගුද කියන ප්‍රශ්නෙත් තියෙනවා මේ අධිකරණයට යනකොට. පළවෙනි කාරණේ තමයි ආණ්ඩු පක්ෂයේ හැටියට අද 12ට කැඳවලා තියෙනවා කණ්ඩායම් රැස්වීමක්. ඒ කණ්ඩායම් රැස්වීමෙන් තමයි අවසාන තීන්දුවක් ගන්න ලබන්නේ. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රශ්නයක් නොතිබුණු කාලයක වුණත් ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පවත්වලා න්‍යායපත්‍රය සාකච්ඡා කළා, හිතින කරුණු බෙදා හදාගෙන කොහොමද විවාද කරන්න කියලා ඒ ආකාරයෙන් තමයි ආණ්ඩු පක්ෂයක් හැටියට කටයුතු කරන්නේ. දැන් දෙවෙනි ඊළඟ කාරණේ තමයි දැන් අද තියෙන න්‍යායපත්‍රය. අද න්‍යායපත්‍රයේ තියෙන්නේ ස්ථාවර නියෝගත්තේ 22 කියලා තියෙනවා. 22 කියන තින් ඉතින් නිවේදන කියවීම එහෙම යනවා. හැබැයි විශේෂිත වූ කරුණක් සඳහන් වෙන්නේ නැහැ. එක්කෝ රජයේ කටයුත්තක් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් යෝජනාවක් තියෙන්න ඕනේ, එහෙම නැත්නම් සංශෝධනයක් තියෙන්න ඕනේ, පනතක් තියෙන්න ඕනේ. ඒ කිසිදු කාරණයක් න්‍යායපත්‍රයේ සඳහන් වන්නේ නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ කථානායකතුමා විසින් අගමැති සහ ආණ්ඩුව නොපිළිගන්නා තත්ත්වය පූර්ව නිගමනය කර මේ ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ තමයි තේ මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දැන් එතකොට කථානායකතුමා පාර්ලිමේන්තුව ගෙනියන්නේ කාත් එක්කද? එසේ පාත්වන ගෑමි තියෙන නෛතික භාවය මේ සියල්ලම ප්‍රශ්නගත කරුණු බවට පත් වෙලා තියෙනවා. දැන් එක පැත්තකින් මේකට මූලික හේතු වුණේ දැන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරයාට අංක ව්‍යවස්ථාවේ 42.4 යටතේ පැවරිත් වෙන වගකීම් සහ බලතල අනුව එතුමා හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කළ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂමතුමා පත් කළා. එහෙම පත් කරන්න පුළුවන්කම ලැබුණේ 46 වගන්තිය තිබෙන ආකාරයට 19 සංශෝධනයෙන් පස්සේ අමාත්‍ය මණ්ඩලයේ 30 සහ අමාත්‍ය කැබිනට් ඇමති නොවන 40ක් පත් කරන්න තිබුණු අවස්ථාවේ සම්මුති ආණ්ඩුවක් නිසා ඒ සම්මුති ආණ්ඩුවේ යෝජනාවක් සම්මත කළා 2015 සැප්තැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තුවෙන්. ඒ අනුව තමයි 30න් එහාට කැබිනට් එක ගෙනහිල්ලා තිබුණේ. ඒක සම්මුතියෙන් ඉවත් වෙනකොටම වෙන්නේ මොකද්ද? අර 30 සීමාවට එන්න ඕනේ. එතකොට 30 ඉක්මවා ගිය 44ක වැනි ප්‍රමාණයක් ඇමතිවරු හිටියා. ඒ 44න් ශ්‍රී ලංකා දේශ පක්ෂ හිටියේ වෙනකොට 8 දෙනයි. එක්සත් ජාතික පක්ෂය හැරීර ගත්තා 30න් එහාට ගිහිල්ලා තිබුණ ඇමති සංඛ්‍යාව. එතකොට වෙන්නේ ඇමති මණ්ඩලයේ විසිර යනවා. ඇමති මණ්ඩලයේ විසිරුණු අවස්ථාවකදී අගමැතිවරයාට රඳා පවතින්න බෑ. අගමැතිවරයා අගමැති ධුරය දරන්නේ ඇමති මණ්ඩලයේ තිබෙන තාක්කල් පමණයි. එතකොට අගමැතිවරයාත් ඉවත් වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමාට නැවත බලය එන්නේ 42.4 වගන්තියේ නවාගමතිවරයෙකු පත් කළා. ඊට පස්සේ 43 වගන්තියට ඇමතිවරු පත් කරන්න විෂය බෙදලා දෙන්න. ඒ කටයුත්ත තමයි ඔක්තෝබර් 26 වෙනිදා සිද්ධ වුණේ. ඒතර ඒකත් එක්කම ඔක්තෝබර් 26 වෙනිදා ගැසට් නිවේදනය නිකුත් කළා පාර්ලිමේන්තුව වාරාවසාන කළා. මොකද අලුත් ආණ්ඩුවක් හැදිලා තිනෝ, අලුතෙන් අයවැයක් ගේන්න තිනෝ, ඒ කටයුතු සංවිධානය කරගන්න තිනෝ, නැවත කමිටු ස්ථාපනය කරන්න ඕනේ අලුත් ආණ්ඩුවක් වෙනස් වුණාම. ඒ ආකාරයට තමයි නැවත එතකොට පාර්ලිමේන්තු වාරාවසාන කළා කැඳවන්න තිබුණේ 16 වෙනිදා නොවැම්බර් මාසේ. දැන් ඔය අතරතුර තමයි ඔක්තෝබර් මාසේ 30 විතර වෙනකොට කථානායකතුමා දැන් මුලින්ම අගමැතිතුමා බත් කළා. අගමැතිවරයා විසින් සභානායකවරයෙක් සහ සංවිධායකවරයෙක් ආණ්ඩු පක්ෂය නම් කළා.
යනු පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් මේ ගැසට් නිවේදනය අනුව කථානායකතුමත් එකට විරුද්ධතාවයක් දැක්වුවේ නැහැ. අගමැතිගේ කාර්යාලයේ දුන්නා, සභානායක කාර්යාලයේ දුන්නා, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයේ දුන්නා. ඊළඟට ආණ්ඩු පක්ෂයේ හැටියට අසුන් පැනවීම පවා 16 වෙනිදාට සූදානම්ම කෙරුණා. හැබැයි 16 කියන එක කල් වැඩි, ඊට කලින් කැඳවන්න අවශ්‍යයි කියන එක කථානායකතුමා ජනාධිපතිතුමා මුණ ගැහිලා කිව්වා. එතකොට 30 වෙනිදා වෙනකොට කැඳෙව්වේ නිල නොවන විපක්ෂ නායක රැස්වීම. දැන් එතෙන්දී ඊටම වාද විවාද රාශියක් ගියා ඒ නිල නොවන පක්ෂ නායක රැස්වීමේදී. කොහොම හරි දැන් ওই තැන පහුවෙලා එනකොට තමයි මේ පාර්ලිමේන්තුව කලින් කැඳවන්න අවශ්‍යතාවය පිළිබඳව නොයෙකුත් පාර්ශ්ව විසින් අදහස් ප්‍රකාශ කළේ. එතනතුර මේ අනුව 9 වෙනිදා වෙනකොට දැන් ඒකට 16ක 14ට ගැසට් නිවේදනය නිකුත් කළා තිබ්බා. හැබැයි ඔය අතරතුර 9 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයත් එක්ක නැවත පාර්ලිමේන්තුවේ ඒ නිවේදනයත් එක්ක ඒ සඳහන් කළා තිනෝ ව්‍යවස්ථාවේ අවශ්‍යතාවය අනුව නැවත මේ දැන් විසුරුවා හැරී 9නේ. ඒතර දින 10කින් පස්සේ නාම යෝජනා පටන් ගන්නවා 19. අවසන් වෙනවා දින 7කින් තව 26 වෙනවා. 26 වෙනිදා සති 5කට නොවඩු සහ සති 7කට වැඩි කාලයකදී මැතිවරණ කියන්නේ. ඒතර ජනවාරි 5 නියම කළා. ඊට පස්සේ මාස 3කට නොවඩු කාලයක් තුලදී පාර්ලිමේන්තුව යලි කැඳවන්න ඕනේ. ඒතකොට ජනවාරි 17 කැඳවන්න තමයි ගැසට් නිවේදනය නිකුත් කළේ. දැන් ඊට පස්සේ මොකද්ද වුනේ 10ටන් විපක්ෂයේ පක්ෂ ගණනාවක් මන්ත්‍රීවරුන් හැටියට සමහර සිවිල් සංවිධාන කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා මේ ගැසට් නිවේදනය නිකුත් කිරීම නිසා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීම නිසා එයාගේ මූලිකාධිකාර වසකම් කඩමුණයි කියලා. මොකද වෙන ක්‍රමයක් නැහැ, අත නිරූපණයක් කියලා යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි ඒක අභියෝගයට ලක් කරන්නත් බෑ. ඒ නිසා මූලිකාධිකාරකම් ස්වරූපෙන් තමයි ප්‍රතිසන්දහ 3ක් ඉදිරිපත් කළා ගියේ. ඒක එතකොට 9 විසුරුවා හැරියා, 12 පාන් උදේ ගොනු කළා, 12 පටන් අරගත්තා ඒක විමසන්න. 13 වෙනිදා ත්‍රිපුද්ගල විශ්වකාර මණ්ඩලයක් මගින් අග්‍රශාකාර ප්‍රමුඛ අතුරු තහනම් නියෝගයෙන් නිකුත් කළා. ඒ නිකුත් කරන ලද ගැසට් නිවේදන తాවකාලිකව අත්හිටුවා. ඒතර ඒ අත්හිටවීම වළංගුයි දෙසැම්බර් 7 දක්වා. ඒතර ඒ දක්වා මෙතන කොමසාරිස් විසින් මෙතනගේ ආදාමයේ අත්හිටවලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයත් එක්ක. අන්න ඒ තීන්දුවත් එක්ක අපිට පොඩි ගැටලුවක් තියෙනවා. අධිකරණ තීන්දුව විවේචනය කිරීමක් නෙවෙයි. දැන් පාර්ලිමේන්තුව 14 වෙනිදා රැස්වීමට අදාළ කටයුතු සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ රැස් වුණාගෙන් පස්සේ අපි දැක්කා ඒක ඉතාමත් ව්‍යසනයක් තැනකටම පත් වෙලා තිබ්බා වෙච්ච සිදුවීම. පාර්ලිමේන්තුව රැස් නොවී තිබුණා නම් හොඳ නැද්ද මේ කාලවකවානුව තුළ? ඇත්ත වශයෙන්ම 13 වෙනිදා අතුරු තහනම් නියෝග දුන්නේ සවස 6ට පමණ. හැබැයි එසේ නොවි මේක තව 14 වෙනිදට ගියා නම් ඒතර ඒ වෙනකොට පාර්ලිමේන්තුව රැස් වෙන්න බෑ. එහෙම වුණා නම් ඔය ඊට පස්සේ කථානායකතුමා ගෙනිච්ච ක්‍රියාදාමය යා හැකිද කියන ප්‍රශ්නේ මතුවෙනවා. දැන් කොහොම හරි දැන් නිසිදි වුණානේ. එතකොට මොකද වුනේ 14 වෙනිදා කැඳවපු සභාවේ න්‍යායපත්‍රය බල තිබ්බා. න්‍යායපත්‍රයේ තියෙන්නේ ජනාධිපතිගේ නිවේදනයේ කියවීම. ජනාධිපතිතුමා ප්‍රකාශ ප්‍රතිපත් ප්‍රකාශනය නොකරන නිසා පාර්ලිමේන්තුව කල් තැබීම. එච්චරයි තියෙන්නේ. රැස් වුණා, නිවේදනය කිව්වා, කල් තැබීම. හැබැයි නිවේදනය කියවලා ඉවරෙච්ච ගමන් ආණ්ඩු පක්ෂය හැට එදා පිළිඅරන්ගෙන කාර්යාල පවා දීලා තිබිච්ච සභානායක දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා යෝජනා කළා පාර්ලිමේන්තු සභාවාරයේ කල් තියන්න ඕනේ කියලා. ඒ අවස්ථාවේදී අවසර දුන්නා විපක්ෂයේ TNA මන්ත්‍රී සුමන්දිරම් මන්ත්‍රීතුමාට සාවරණීයව අතිරේක යෝජනාව ගේන්න. ඒ යෝජනාව ශබ්දය අනුව තහවුරු කරගෙන ඒ අවස්ථාවේදීම ජනතා විමුක්ති මුන්නේ විජිත හිරත් මන්ත්‍රීතුමා කොලේක සටහන් කරපු යෝජනා දෙකක් එකක් ජනාධිපතිතුමා විසින් අගමැතිවරයා ඇමතිවරයා ඇමතිවරු පත් කළා කරපු ගැසට් නිවේදනය දෙවෙනි එක ඒක පළවෙනි එකට විරුද්ධව දෙවෙනි එක ඒ හේතුව නිසාම අගමැති ප්‍රමුඛ අමැති මණ්ඩලයේ විශ්වාසයක් නැහැ කියන. ඒතර අගමැති ප්‍රමුඛ අමැති මණ්ඩලයේ විශ්වාසය නැහැ කියන්නේ පළවෙනි කාරණේ නිසා. ඒ කියන්නේ ජනාධිපතිතුමා විසින් ගැසට් නිවේදනය මගින් පත් කිරීම නිසා. නැතු වෙන හේතුවක් නැහැ නේ විරුද්ධ වෙන්නේ. මොකද ජනාධිපතිවරයා ඇමති මණ්ඩලය වෙන වැරදිවක් කළා හෝ දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට විශ්වාසමඟ යෝජනා ගෙනා වෙලාවේදී බඳු ඒකේ කරුණු 14න් 13ක් තිබුණේ බඳුන් කර සිද්ධිය සම්බන්ධයෙන්. දැන් මෙතන එහෙම එකක් වෙලා නැහැ නේ. මෙතන විශ්වාසමඟ යෝජනාව ඒ දුවගෙන ගිහිල්ලා කථානායක මූලාසනේ ගාව ඉන්න මහලේකම්තුමාට දුන්නා.
ඒක කතානායකතුමාට පෙන්වුවාම කිව්වා මේක ඡන්දකට දාන්නයි කියලා. එතකොට දැන් විශ්වාසභංගය කියන එක පළවෙනි කාරණය. ආණ්ඩුපක්ෂයේ තර්කයක් වුණේ එකක් මේ සභාව කල් නොතබා පැවැත්වීම නීති විරෝධී. රීති විරෝධී. සම්ප්‍රදාය විරෝධී සහ ස්ථාවර නියෝග වලට පටහැනි. මොකද පාර්ලිමේන්තුවේ කටයුතු සිද්ධ වෙන්නේ දැන් අපරාධ අධිකරණයක කටයුතු සිදු වෙන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව. ඒකට අනුකූල නැත්තම් මොකද කරන්නේ? එතනින්ම එක්කෝ නඩු කටයුතු අත්හිටවනවා නැත්කෝ එක සංශෝධනය කරන්නයි කියනවා. විවිධ නෛතික ගැටලු මතුවෙනවා. එතකොට විභාගයක් එහෙම පවතින්නේ මේ කල් යනවා සංශෝධනය මොනවා වෙන්න පුළුවන්. සිවිල් නඩු සම්බන්ධයෙන් සිවිල් උසාවියකදී සිවිල් නඩු සංවිධාන සංග්‍රහය අනුව තමයි නඩු පැවරීම කතා කිරීම මේ ප්‍රොසීඩින්ග්ස් හැම එකම යන්නේ. එහෙම නැත්නම් එවැනි ආයතන පවත්වන්න බෑනේ. ඉතින් ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යන ආණ්ඩු ව්‍යවස්ථාවේ 74 වගන්ති සඳහන් කරලා තිනවා ස්ථාවර නියෝග පාර්ලිමේන්තුවේ සකස් කරගන්න ඕනේ. හරි. එතකොට මෙතින් 74 එක ස්ථාවර නියෝග. ආණ්ඩු ව්‍යවස්ථාවේ විධිවිධානන්ට යටත්. එතකොට පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ස්ථාවර නියෝග 22 යට. පාර්ලිමේන්තුව රැස් වීම සීමියන් සියල්ල සිදුවන්නේ පාර්ලිමේන්තුව විසින් 74 එක යටතේ පැවති තිබෙන බලතල අනුව ව්‍යවස්ථාවේ තමන් විසින් සකස් කරගන්නා ලද ස්ථාවර නියෝග. ඊළඟට පාර්ලිමේන්තුව සම්ප්‍රදාය. ඒ ස්ථාවර නියෝග අත්හිටුවීම කියන එක කරන්න පුළුවන්. නෑ ස්ථාවර නියෝග අත්හිටුවීම කරන්න පුළුවන් 135 වගන්ති යටතේ ස්ථාවර නියෝගවල තියෙන. ඒ අත්හිටුවීම කළහම පස්සේ එතෙන්දි සඳහන් කරන්නේ අත්හිටවන්නේ කුමන කුමන වගන්තිින්ද කියන එක. අද පාර්ලිමේන්තුව කැඳවීමත් අහෝසි වෙනවා මොකද 22 යටතේ. ඒක තමයි. දැන් 22 කියන්නේ සාමාන්‍ය න්‍යායපත්‍රයක් ගැන. හරි. එතකොට 135 වගන්තියත් ස්ථාවර නියෝග අත්හිටුවාම කියන්න ඕනේ මෙන්න මේ වගන්තිින් අපි අත්හිටවනවා කියලා. එහෙම තමයි සාමාන්‍ය පාර්ලිමේන්තුව. එතකොට ඒක කෙරුණේ නැහැ. එතකොට ස්ථාවර නියෝග වලට පටහැනි. ඊළඟට සම්ප්‍රදායන්ට පටහැනි. මොකද විශ්වාස භංග යෝජනාව ගේනවා නම් ස්ථාවර නියෝග යටතේ විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කරන ආකාරය. ඊට පස්සේ ඒක මන්ත්‍රීවරුන් අත්සන් කළා හිටන් පාර්ලිමේන්තුවට බාර දීම. ඊට පස්සේ ඒක ඕඩර් පේපර් එකට මේ ඕඩර් බුක් එකට ඇතුළත් කිරීම. ඒ ඇතුළත් කළහම පස්සේ ඒක දින පහක් වැඩ කරන දින පහක් කිහි පැවතීම. ඊට පස්සේ ගෘහකාරක සභාව රැස් වෙලා භක්ෂණායක රැස් වීම රැස් වෙලා තීන්දු කරනවා කවද්ද මේක විවාදයට ගන්න කියලා. දෙවෙනි විශ්වාස භංග යෝජනාව තියෙනවා අවුරුදු ගාණක් තියෙනවා මෙතෙක් විවාදයට නොගත්තේ. සමහර ඇමතිවරුන්ට විරුද්ධව. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව 2015 මේ මාසේ පමණ ගොනු කරපු විශ්වාස භංග යෝජනාව ජූනි 23 වෙනකම් විභාගයකට ගත්තේ නැහැ. ඒ නිසා ජූනි 23 පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. දැන් ඒක මොන ප්‍රජාතන්ත්‍රවාදයටද අයිති කියලා එතකොට නැවත කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන්. හරි. ඊටකට දැන් ඔය අවසාන වශයෙන් අප්‍රේල් මාසේ 4 වෙනිදා විවාදයට භාජනය කරපු එක ඔය ක්‍රියාදාමය අනුගමනය කළා තමයි මේ විවාදයට භාජනය කළේ. ඊළඟට ඒක භාෂා තුනෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක බෙදාහැර තියෙන්න ඕනේ මන්ත්‍රීවරුන්ට. මේකේ තියෙන අඩංගු කරුණු මොනවද කියලාවත් නැහැ. දැන් මරණාධාර සමිතිය කෝ න්‍යායපත්‍රයක් හදලා යම් යෝජනාවක් ගන්නම් ඒ යෝජනාව බෙදාහැර තියෙන්න බෑ. මොකද්ද මේ යෝජනාව කියලා? මේ ආණ්ඩු වෙනස් කිරීමේ යෝජනාවක් නෙවෙයි විශ්වාස භංග යෝජනාවක් කියන්නේ. එතකොට මේ කිසිදු ක්‍රියාදාමයක් එදා අනුගමනය වුණේ නැහැ. විදේශ තානාපතිවරුන්ටත් ආරාධනා කරලා තිබුණා ඒ මතනේ බට් මේ හැමෝම ඇවිල්ලා හිටියේ නැහැ. කීප දෙනෙක් ඇවිල්ලා හිටියා. ඊළඟට අවසර දීලා තිබුණා මාධ්‍ය ආයතන පමණක් නෙවෙයි විදේශ මාධ්‍ය ආයතනවලට පවා ඇතුළට එන්න. ඊළඟට ආරාධනා පත්‍ර දීලා තිබුණා විවිධ කොටස් වලට තමන්ට හිතවත් පාර්ලිමේන්තුවේ ගැලරියට ඇවිල්ලා ශබ්ද නගන්න. එක්ත අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ මහජන ගැලරිය ඉඳලා යම් ශබ්දයක් නගපු කෙනෙකුට සිරදඬුවමක් දෙන්න පවා පුළුවන්කම තියෙනවා වරප්‍රසාද කමිටුව රැස් වෙලා. නමුත් පාර්ලිමේන්තුවේ ඇතුළ විතරයි ජනතාව දැක්කේ රූපරාම තුලින්. කවුරුත් රූපරාම එල්ලුවේ නැහනේ පිටිපස්සේ ඉන්න මේ ගැලරි මහජන ගැලරි ඉන්න අයට. ඒ ගැලරි ඉන්න විශාල පිරිසක් සිය ගන්නම්. එයාට අවසරපත්නිකුත් වෙන්නේ පාර්ලිමේන්තුවෙන්මනේ. එතකොට ආණ්ඩු පක්ෂෙන් කරපු දෙයක් නෙවෙයිනේ ඒක. එතකොට මේක සංවිධානාත්මක පිරිස ඇවිල්ලා එතන ඉඳලා ඒගොල්ලෝගේ ශබ්දයත් එක තුන අර ශබ්දේ කියන එකට. දැන් ශබ්දෙන්නේ තීන්දුව කරන දැන් පාර්ලිමේන්තුවේ යමක් සම්මත වීම තීන්දුව කරන පුළුවන් ක්‍රම තුනක් තියෙනවා ස්ථාවර නියෝගයට. එකක් තමයි නැගිටලා ඡන්ද විමසීම. ඊට පස්සේ නමින් ඡන්ද ගැනීම. ඊට පස්සේ ශබ්දෙන්. සාමාන්‍ය ශබ්දෙන් ගන්න ඔය කමිටු අවස්ථාවලදී පාර්ලිමේන්තු කීප දෙනෙක් ඉන්න අවස්ථාවකදී එහෙම නැත්නම් වැඩි වැදගත්කමක් නැතිව ආයි කියලා හිටන් ඒක සම්මත කරන එකට විරෝධතාවයක් එහෙම නැහැ. හැබැයි මෙවැනි අවස්ථාවකදී එසේ හඬ මගින් ශබ්දේ මගින් ඡන්දය ගැනීම
කොයිතරම් විධි විරෝධීද කියන එක පැහැදිලි වෙනවනේ සාමාන්‍ය ඕනම කෙනෙකුට. එතකොට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒකට විරෝධය පෑමේ ප්‍රතිඵලයේදී විපක්ෂ මන්ත්‍රීවරුත් වෙලා කතානායකතුමත් වට කරගෙන විපක්ෂ මන්ත්‍රීවරු දෙන්නේ පිහිපෙන්නගෙන බරපතල ප්‍රශ්නයක් තියෙන මේ මැද්දේ තමයි මේ කටයුතු සිද්ධ වුනේ. එතකොට මේ શબ્දෙන් ඒක සම්මත වුණාය කියන කාරණේ අරගෙන ඊට පස්සේ කතානායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ පක්ෂ නායකයෝ ජනාධිපතිතුමා 14 වෙනිදා දවසේ මුණ ගැහුණා. කතානායකතුමා ලිපියකුත් ලිව්වා මේ මෙහෙම යෝජනාවක් සම්මත වුණාය කියලා. දැන් විධිමත් ලෙස විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා නම් එවැනි අවස්ථාවකදී ජනාධිපතිතුමාට කටයුතු කරන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුව විසුරා නොහරින්නේ නම් මිස ආපහු එතුමාට බලය ලැබෙනවා 42 වගන්ති යටතේ කටයුතු කළා. ඉදිරියට පවත්වාගෙන යන්න. හැබැයි දැන් මේක මේ අය හම්බෙච්ච වෙලාවේදී පැහැදිලිව කිව්වා එකක් පළවෙනි යෝජනාව තියෙන විශ්වාසභංග යෝජනාවේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදන වලට එකඟ වෙන්නේ නැහැ කියන එක. ඒක පාර්ලිමේන්තුවට කරන ප්ලෑන් දෙයක් නෙවෙයි. විධායක ක්‍රියාවක් පාර්ලිමේන්තුව විදිහට ප්‍රශ්න කරන්න බෑ. ඒක එනං අධිකරණයට යන්න ඕනේ. හැබැයි ඔක්තෝබර් 26 කරපු ගැසට් නිවේදනය අලුත් අගමැතිවරේ පත් කිරීම සහ අමතුරු පත් කිරීම පාර්ලිමේන්තුවේ නොවැම්බර් 14 වෙනිදා වෙනකන් කිසිම අධිකරණයක අභියෝගයට ලක් කළේ නැහැ. ඒක ලක් කළ හැකිව තිබුණා. එහෙම ලක් කළේ නැහැ. එහෙම ලක් නොකර පාර්ලිමේන්තුව 14 වෙනිදා රැස් වුණාම එදාට නියමිත වැඩ අවසන් වෙනකොට ඒක නැවත ක්‍රියාත්මක භාවයට පත් කළ ස්ථාවරණ යුගත් හිටවල තමයි මේ ක්‍රියාදාමය ගත්තේ. ඒ නිසා ජනාධිපතිතුමා කිව්වා එක මගේ ගැසට් නිවේදනයට විරුද්ධව තමයි පළවෙනි යෝජනාව තියෙන්නේ. ඒක නිසා ඒකට එකඟ වෙන්න බැහැ කියන එක මට ලිඛිතව දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරන්න මට ඒක පිළිගන්න බෑ. පිළිගත යුතුත් නැහැ ව්‍යවස්ථානුකූලව. ඒ නිසා ඒක පිළිගත්තේ නැහැ කිව්වා. ඒකට 14 වෙනිදා රෑම ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කළා. ඒ වගේම 14 වෙනිදා දරන ලිපියට පිළිතුරු ලිවීමක් කතානායකතුමාට යවුවා. මේක මම පිළිගන්නේ නැහැ මේකයි කියලා. ඒ ඇයිද කොකුළු පළවෙනි යෝජනාව වර්ධි. ඒ නිසා ස්ථාවර නියෝගයට තේ හරිය නිසියාකාරයෙන් යෝජනා සම්මතයක් කළා මට එවන්න. එතකොට මම බලන්න. ඊපස් පාලසින්ද රැස් වුණා. පස්සේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව නොපිළිගත් බව කියමින් කතානායකතුමා මොකද්ද කළේ? අවසර දුන්නා മന്ത്രിවරයා හැට මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැතිතුමාට ප්‍රකාශයක් කරන්න. එතුමා විනාඩි 10ක උතර ප්‍රකාශය විවිධ බාධා කිරීම් මැද්දේ කළා. කලයන් පස්සේ දා පාර්ලිමේන්තුව එතනින් ඉවර කළා. ආයි පහුවෙන්දර දැම්මා. ආයි 16 වෙනිදා කැඳවුණකට ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරු පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් බෙල් එක නිවේදනය කරනවත් එක්කම ඒගොල්ලන්ගේ විරෝධතාවය දැක්ව කතානායක මුලාසනේ ගාවට ගිහිල්ලා මොකද ඒ වෙනකොට පැමිණිලි කරලා තිබුණේ අර മന്ത്രിවරු දෙන්න ආණ්ඩු විපක්ෂයේ മന്ത്രിවරු දෙන්නේ පිහි අරන් ආවා. ඒක කවුරු දැක්ක රූප රාමතුලින් බේරගත් ආකාරයේ. ඒ නිසා මේ දෙන්නට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. ක්‍රියාමාර්ග ගත්තේ නිසා උද්ඝෝෂණ ඉදිකරනු ගියා. යනකොට පැයකට විනාඩි 45කට විතර පස්සේ කතානායකතුමා පොලිසිය 50ක් 60ක් විතර විශාල පිරිසක් එක්ක විපක්ෂයේ දොරකින් ඇතුල් වෙලා සෙන්කෝලේ පැත්තකින් තියාගෙන එතන පුටුවක වාඩි වෙලා අර කුඩා මයික් එකකින් මේ නැවතවතාවක් කිව්වා මේ අර කලින් යෝජනාවේ පළවෙනි එක ඉවත් කරනවා එකඟද කියලා. ඒ කියන්නේ ජනාධිපතිතුමා කිව්ව කාර්යසට් එක එයාටම තේරුණා ඒක වළංගු නෑ කියලා. හරි. පළවෙනි කියන එක නේද කියලා ඉතින් ඒක මාහජ්‍යන් શબ્දයක් වහම කාගේ શબ્දද දන්නේ. શબ્දෙන් තීන්දුව කළා ඒක ඉවත් වුණා කියලා. ඊළඟට ඒක දෙවෙනි එකට එකඟද කියලා. ඒකත් શબ્දෙන් තීන්දුව කළා දෙවෙනි එකට නැවත එකඟයි කියලා. කළා සභාව කල් තියලා එතුමා ගියා 16 වෙනිදාට. මේ 19 වෙනිදාට. 15 16 16 වෙනිදා මේ සිද්ධ වුණේ 19 වෙනිදා කල් තියලා ගියා. දැන් එතකොට මොකද වුනේ? ආපහුව අර 14 වෙනි දේවල් ලිපියට අමතරව ආපහුව ලිපියක් ඇරියා. දැන් 16 වෙනිදා පළවෙනි එක ඉවත් කළා දෙවෙනි එක සම්මත වුණායි කියන. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ සාමාන්‍යයෙන් ඕක කියවන ඕන කෙනෙකුට යෝජනා දෙක පැහැදිලි වෙනවා. පළවෙනි එක නැත්තම් දෙවෙනි යෝජනාවේ පැවැත්මක් නැහැ. මොකද දෙවෙනි යෝජනාව තනිකරව පවතින්නේ නැහැ. ඉහත පළවෙනි සඳහන් යෝජනාවට අනුව තමයි දෙවෙනි එක එන්නේ. දොර පළවෙනි එක පවතින්නේ නැත්නම් දෙවෙනි එක නොපවතින බව කතානායකතුමා හෝ විපක්ෂයේ මන්ත්‍රීවරු තේරුම් ගන්න තිබුණේ නැහැ. ඒ නිසා ඒක කොහොමවත් වළංගු වෙන්නේ නැහැ. දැන් එතකොට ඒ විතරක් නෙමෙයි දැන් කතානායකතුමා ජනාධිපතිතුමාට 14 වෙනිදා සම්මත වූවායයි කියන හඬින් ඒ යෝජනා දෙකත් එක්ක එතුමාගේ ලිපිය යවුවාට ජනාධිපතිතුමා විසින් එය පිළිගන්න බැහැයි කියලා කතානායකතුමාට යොපු ලිපිය 16 වෙනිදා සභාවේ නිවේදනය කළේ නැහැ.
පාලසුන්දර නිවේදනය කළෙත් නැහැ. අද අගමැතිවරයාගේ ප්‍රකාශයට කලින් ඕනම් එතුමාට තිබුණා න්‍යායපත්‍රයේ පළවෙනි අංකයේ ඊළඟට දෙකේ ඉන්නේ ජනාධිපතිගේ නිවේදන. ඒ නිවේදනයට එතුමා කියුවේ නැහැ. හිතාමතාම ජනාධිපතිව පිළිතුර හැන්සාඩ් ගත වීම වළක්වන්න කථානායකතුමා කටයුතු කළා. ඒ නිසා ඒක හැන්සාඩ් ගත වුණේ නැහැ. හැබැයි ලිපියක් එව්වා පිළිගන්න බැහැයි කියලා. ඒ නිසානේ ආපහුව 16 වෙනිදා අර පොලිසියත් එක්ක ඇවිල්ලා චන්ද විමසීමක් කළේ. දැන් තියෙන ප්‍රශ්නය මේ 14 15 16 මේ කථානායකතුමා විසින් ගනු ලබන්නා වූ සීලු ක්‍රියාමාර්ග විධි විරෝධී, රීති විරෝධී, සම්ප්‍රදාය විරෝධී, නීති විරෝධී. ඒ නිසා එකක්වත් පිළිගන්න ජනාධිපතිතුමා බැඳිලත් නැහැ. අපි ආණ්ඩු පක්ෂයට බැඳිලත් නැහැ. මම හිතන්නේ මේ රටේ සාමාන්‍ය බුද්ධියක් තියෙන කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. ඒතකොට දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් කථානායකතුමන්ට මේ කටයුත්ත කරන්න ඉඩ දුන්නේ නැහැ කියලා. ഘോഷා කිරීමේ ආණ්ඩු පක්ෂම. දැන් 14 වෙනිදා ගන්න. 14 වෙනිදා න්‍යායපත්‍රය අනුකූලව කටයුතු කළා. කථානායකතුමාට තිබුණේ සභාව ඊළඟ දිනයකට කල් තියලා අර තේරීම් කාරක සභාවපත් කරන්න. පත් කළා, ගෘහකාර සභාවපත් කළා, යෝජනාව එතෙන්ට ගෙන්නගෙන භාෂා තුනේ මුද්‍රණය කළා, නියමාකාරයෙන් කෙටුම්පත් කළා, ඒක ඕඩර් පේපර් එකට දාලා දවස් පහ තියෙන ඇරලා ගත්තනම් මේ වෙනකොට විධිමත් ආකාරයට ඔය කටයුතු සිද්ධ වෙලා. දැන් ඒක සිද්ධ වුණේ නැහැ. එතකොට පටන් ගත්තේ කථානායකතුමාමයි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රීතීන් සහ සාවරණිය කඩ කරන්න ඉඩ දීමෙන්. ඉතින් එහෙම සභාව පවත්වාගෙන මම එකයි කිව්වේ සිවිල් උසාවික සිවිල් අපරාධ සිවිල් නඩුදාන සංග්‍රහය, අපරාධ අධිකරණයක අපරාධ නඩුදාන සංග්‍රහය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචන අධිකරණයන් ඒ මගින් නිකුත් කරන රීතීන් තියෙනවා. ඒ රීතීන් අනුව නැත්තම් නඩු විමසීමක් කරන්න බෑ. එහෙමනම් පාර්ලිමේන්තුව පවත්වන්න පුළුවන්ද? පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පත් කිරීමේ මූලික වගකීම තිබුණේ කථානායකතුමාටයි. කථානායකතුමා අපෝසත් වෙලා තිනවා ඔහුගේ ඒ වගකීම දරන්න ක්‍රියාත්මක කරන්න පක්ෂග්‍රාහී වීම නිසා. මම හිතන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙවැනි අර්බුදයක්, මෙවැනි තත්ත්වයක් පාර්ලිමේන්තුවල නිර්මාණය වෙච්ච ප්‍රථම අවස්ථාවට තමයි මම නම් දකින්නේ. ඉතින් දැන් ඔතනින් එහාට නිතර කරුණු වෙන්නේ. ඔව් දැන් අර තේරීම් කාරක සභාවට පත් කිරීමත් එක්ක ඡන්දයක් විමසනකොට අනු පක්ෂය හිටියේ නැහැ පාර්ලිමේන්තුවේ. හැබැයි 121 ඡන්ද ප්‍රමාණයක් විපක්ෂයට හම්බ වෙනවා කියන කාරණේ කියනවා. මේක ගන්න ඕනේ කොයි වෙලේ? නෑ දැන් එතෙන්දී එදා උදේ ඒ කියන්නේ 23 වෙනිදා. 23 වෙනිදා. එතකොට දැන් 19 ආවේ කථානායකතුමා නෙවෙයි. නියෝජ්‍ය කථානායකතුමා ඉන්න සභාව කාල තියලා තේරීම් කාරක සභාව. එතකොට දැන් ඒගොල්ලෝ තේරුණා ආපහුව පාර්ලිමේන්තුවේ සාවරණිය වලට යන්න ඕනේ කියලා. දැන් මුලින් කියන සාවරණියක අතිරෝලයි ඒක සියලුම පටහැනි විදිහට අද සියල්ල ගල්ලා 23 වෙනිදාට නැවත තේරීම් ගෘහ කාරක සභාවක් තේරීම් කාරක සභාවක් පත් කළා. ඉන් පස්සේ ඒක මගින් අනිකුත් කාරක සභාවක් පත් කරන්න. හරි. දැන් එතකොට ඒකේ ආණ්ඩු පක්ෂය කිව්වා මේක ආණ්ඩුව කරන්නේ අපි. ඒ නිසා අපිට මේකේ බහුතරයක් තියෙන 12න් 7ක් අපිට තියෙනවා නම් 7ක් යවුවා. දැන් කථානායකතුමා නායක සාකච්ඡාවද කිව්වා නෑ මට ඒක පිළිගන්න බෑ, මම ආණ්ඩුව පිළිගන්නේ නැති නිසා මට ඒක කරන්න බෑ. හරි. දැන් ආණ්ඩුව පිළිගන්නත් නැත්නම් දැන් පහක් දුන්නා ආණ්ඩු පක්ෂයට. පහක් දුන්නා එක්සත් ජාතික පෙරමුණට. ඉතුරු දෙක දුන්නා ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට. එහෙමනේ දීලා තියෙන්නේ. දැන් එහෙම ගන්නකොට මෙතෙන්දී ආණ්ඩු පක්ෂයේ පහ වෙනුවට අපිල්ලුවේ 7. එහෙනම් බහුතරයක් උන්ද ආණ්ඩුවේ විශ්වාසනේ කරන්න තියෙන්නේ. දැන් ආණ්ඩුව පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තුවේ පැවැත්ම මොකද්ද? එතකොට විපක්ෂයක් කියන්නේ කවුද, ආණ්ඩු පක්ෂයක් කියන්නේ කවුද? මේ ප්‍රශ්නේ එනවනේ. දැන් මේක බොහොම සරලව තිබ්බනේ කථානායකතුමන් මේ සියල්ල අනුගමනය කළා නම් සති දෙකක් ඇතුළත විශ්වාසභංගය ජනක විධිමත්ව ගෙනල්ලා ඒක සම්මත කළා නම් ජනාධිපතිතුමාට වෙනවනේ වෙන විකල්පයක් නැහැ නේ. ව්‍යවස්ථානුකූලව ඊළඟ පියවර ගන්නව හැර ඒකට යන්න දුන්නේ නැහැ නේ. දැන් එයාට වෙලා තියෙන දැන් විධිමත් විශ්වාසභංගය ජනක ගේන්නත් බෑ. ඇයි ගේන්න බැරි? අවිධිමත් විශ්වාසභංගය ජනක සම්මත වූයි කියන පූර්ව නිගමනයට ඇවිල්ලා ඒක මත කටයුතු කිරීම නිසා ආණ්ඩු පක්ෂ නොපිළිගන්නා බව කියන නිසා දැන් ඒගොල්ලෝ මේක නේ. එතකොට දැන් ඔක්තෝබර් 26 ඉඳලා නොවැම්බර් 14 නෙවෙයි 15 කියලා දැන් කියන්නේ. 15 වෙනිදා දක්වා තිවිච්ච ක්‍රියාත්මක ආණ්ඩුව පිළිගන්න වෙනවනේ. ඒක අභියෝගයට ලක් කළා නෑනේ. හරි. එතකොට ඒ ටික හරි. එහෙනම් වැරදින්නේ ඉන් පස්සේ ටික. මේ වෙනකොට ලේකම්වරුපත් කළා. රාජ්‍ය යාන්ත්‍රණය යථාපරිදි ක්‍රියාත්මක වෙනව රටේ. ඒක කිසි ගැටලුවක් නෑ. දැන් එතකොට දැන් ප්‍රශ්නේ වෙලා තින්නේ දැන් මේක තුල දැන් මේ අය ඊට පස්සේ ගෙනාවා මන්ත්‍රීතුමා පස්සෙනෙක් අස්සම් කළා ඕඩර් පේපර් එකට දැම්මා 29 වෙනිදාට ගන්න කතා අගමැතිතුමාගේ වැයශීෂ්‍ය කපා හරින්. දැන් මොකද කපන්නේ? දැන් මේ වැයශීෂ්‍ය සම්මත වුණේ ගිය අවුරුද්දේ අගභාගයේ තිබිච්ච අවේ විවාදයේදී
විසර්ජනක පනත් කෙටුපතත් එක්ක. තව මාසයයි තියෙන්නේ. දැන් ඒ මාසෙ මොකද කපන්නේ? මේගොල්ලෝ කියනවා මේ මේ ව්‍යවස්ථාවේ මූල්‍ය පිළිබඳව, රාජ්‍ය මූල්‍ය පිළිබඳව වගන්ති 148 න් ආරම්භ කළා. ඒකේ ඒ ආකාරයෙන් සඳහන් වෙනවා. හැබැයි ඒ රාජ්‍ය මූල්‍ය කියන එකේ කොහෙවත් කියලා නැහැ මෙහෙම කපන්න පුළුවන් කියන කතාවක්. මේ මේ අගමැතිවරයාගේ වැසීර්ෂේ. එතකොට දැන් මේගොල්ලෝ කියන හින්දා අගමැතිවරයාගේ වැසීර්ෂේ කපන්න හැදුවට ඒක දැන් ආණ්ඩුවක් හිට පිළිගන්නේ නැත්තම් එකක්වත් ක්‍රියාත්මක කරන්න බැන්නේ එහෙමනම්. ඒකත් පරස්පර විරෝධී. එතකොට මොකද මේ තියෙන්නේ? රාජ්‍ය මූල්‍යබිඳ පාලනය පාර්ලිමේන්තු සතු බව. මේ ඒකේ ඒකේ හරියටම කියවෙන්නේ මේ බදු අය කරන්න, වරිපනම් අය කරන්න කරුණු එවැනිගේ දේවල් පළාත් පාලනය සිංහ වෙනත් පුදුහාන සිංහ කිසිම බද්දක් වරිපනම් කරන්න නීති අධිකාරියන්ව ඒ අර්ථයේ හෝ කිසිම පළාත් පාලනය වෙන ආයතනයකට බැහැයි කියන කාරණේ එතන කියන්නේ. එතකොට ඒකාබද්ධ අරමුදල 149 න් කියවෙනවා. ඒකාබද්ධ අරමුණේ මුදල් ඉවත් කරගන්න 153 න් කියන යමකසි වර්ෂයක විසර්ජන පනත් කරන නීති බඩපත් වීමට පෙර අයවැයක් සම්මත වීමට පෙර පාර්ලිමේන්තුව විසුර හැල දෙනවා. ජනාධිපති බලය තියෙනවා මාස 3 පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත දිනයේ සිට. දැන් ජනවාරි 17 රැස්වීමට නියමිත දින තිබුණානේ. එතනලා මාස 3ක් දක්වා, ඒ කියන්නේ අප්‍රේල් 17 දක්වා ජනාධිපති බලය තියෙනවා රජයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ඒකවදරුනේ මුදල් වෙන් කරන්නේ. ඉතින් දැන් මේ 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 අනෛතික බලය තමයි. ඉතින් ඒ නිසා මේ තමන් දරපු වැරදි ස්ථාවරය පවත්වාගෙන යමින් ඒක මතම එල්බීගෙන දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ සීළු දෙයත් එක්ක දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ එක දැන් විභාගයට දැන් විශ්කරුව 7 දෙනෙක් පත් කළා. දැන් ඒ කටයුතු ඒ දිනවකවන්න එක යනවා. 7 දෙනෙක් පත් වීම ගැන මොකද හිතන්නේ? නෑ, 7 දිනේ පත් වීම හොඳයි. මොකද හේතුව 19 වෙනි සංශෝධනය මේක නෙවෙයි, 2002 ගෙන ආපු 19 වෙනි සංශෝධනය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට පාලන මිතුරු විසුරා හැරීම සඳහා එතන සංශෝධන හතරක් තිබුණා. මේක එක සංශෝධනයක් තිබුණා. අවුරුද්දක කාලසීමා මුල් ව්‍යවස්ථාවේ තිබුණේ අවුරුද්දක් කියන්නේ. ඒ අවුරුද්ද අවුරුදු 3කට දික් කරන්න, සීමාව දික් කරන්න තමයි එක යෝජනාවක් තිබුණේ. ඒකට තමයි 7 දෙනෙක් මිනිස්සු මණ්ඩලයෙන් කිව්වේ ඒක ජනතාවගෙන් අහන්න නැතුව, ජනමත විචාර නැතුව කරන්න බෑ කියලා. ඒ කියන්නේ විධායක තිතවිචයි බලයක් ව්‍යවස්ථාදායකට පැවරීමක් කරනවා නම් මේක සීමා කරමින් ඒක කරන්න ජනතාවගෙන් අහන්න ඕනේ. ඒ කියන්නේ 33-2 වගන්ති සංශෝධනය නෑ, 33-2 යන්න දැම්මම මං හිතන හැටියට අලුත් වගන්තියක් හැටියට මේ 71 තියෙන සීමාව ඒ ආකාරයෙන් තිබ්බනම් 33-2 යන්න නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය කියන නැවතවතාවක් ජනමත විචාරණයකට යන්නයි කියලා. ඉතින් මං කියන්නේ මේ ව්‍යවස්ථාව Tamanට වාසිදායක ආකාරයට කෙටුම්පත් කරගෙන ඒක පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච එක ඇත්ත. නමුත් ඒක සම්මත වෙච්ච ආකාරය අපි දැක්කනේ රෑ 12 වෙනකොට සංශෝධන 144. මේකේ තාම කඩනමින් ගියා. ඒක දැන් මේකේ තියෙනවා සිංහල පිටපතේ නීතිය වළංගු. හැබැයි ඉංග්‍රීසි පිටපතේ තියෙනවා සිංහල පිටපතේ, ඉංග්‍රීසි පිටපතේ නැතිව සිංහල පිටපතේ තියෙනවා. ඉතින් දැන් ඊටාම පැහැදිලිව මම පොඩ්ඩක් ඒක විස්තර කරලා ඊළඟ අදියරට යන්නම්. මේ ජනාධිපති දැන් මේ මුලින්ම අපි තේරුම් බේරුම් ගන්න ඕනේ මේ අනුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දුන්න දවසල ජේ ආචාර්යවර්ධන ජනාධිපතිතුමා. අපේ රටේ තිබෙන්නේ මේ වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තු ක්‍රමයක් නෙවෙයි. අපේ රටේ ව්‍යවස්ථාවම තියෙන්නේ විධායක ජනාධිපති ස්වරූපයේ ආණුක්‍රමයක්. එතකොට විධායකයේ උඩින් තියෙන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයේ යම් ආකාරයකට මේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඩයිලූට් වෙලා, එහෙම නැත්නම් මේ ඒකේ බලය අඩු වීමක් වෙලා තියෙනවා. එතකොට උඩින් තින්නේ ඒක. එතකොට විධායකයට මේක පාලනය කර ගැනීම සඳහා තමයි පාර්ලිමේන්තුව මේ මේ කැඳවීම, වාරාවසන් කිරීම සහ විසුර හැරීමට බව බලය විධායකයට දීලා තියෙන්නේ. හැබැයි එහෙම දෙන අතරතුර අර 70 වගන්තියෙන් කියනවා පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඒ කාල සීමාව ඉක්ුත් වීමට පෙර විසුරුවා ගන්න. පාර්ලිමේන්තුවට පුළුවන් 71 ප්‍රොවයිසෝ එක යටතේ මුළු සංඛ්‍යාවෙන් 3/2 නොවන සංඛ්‍ය යෝජනා සම්පතයන් මගින් පාර්ලිමේන්තුව විසුරහන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස. දැන් පාර්ලිමේන්තුවට ඒක විසුරුවා ගන්න පුළුවන් වෙන්නේ ජනාධිපතිතුමා එකඟ වෙන්න ඕනේ 3/2 සම්මත කරගෙන ඒ යෝජනාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. අපි හිතමු 3/2 සම්මතය අනුව 5 හෝ 4 ගත වීමට පෙර යෝජනාව සම්මත කරනවා කියලා දැන්. දැන් 60 සම්මත කරනවා කියමු යෝජනාව පාර්ලිමේන්තුවේ. ඒතර 4 නැහැනේ. හරි. ඒ යෝජනාව සම්මත කළහම පස්සේ ඒ යෝජනාව සම්මතව දැන් කතා නැගතුමා අර කලින් කියවුවා වගේ ජනාධිපතිට එවන්න ඕනේ. ජනාධිපති කියනවා නෑ මට පේන්නේ නෑ පාර්ලිමේන්තුව ඕගොල්ලෝ 3/2 සම්මත කළාට විසුරන්න ඕනේ කියලා. මම විසුරීමේ අවශ්‍යතාවයක් තියෙනවායි කියලා මේ මට පේන්නේ නෑ.
මේක කොහෙවත් කියලා නැහැ නේ මේ යෝජනා සම්මතයේ ක්‍රියාත්මක කළ යුතුමයි කියලා ජනාධිපතිවරයා කියලා නැහැ. ඒතර අභිමතයක් තියෙනවා. අභිමතය තියෙන්නේ කාටද? විධායකයට. දැන් 33 දැන් සමහර කෙනෙක් තර්ක කරනවා දැන් ජනාධිපතිවරයාට මෙහෙම බලයක් තිබුණොත් මේ කිසිම සීමාවක් නැතුව පාර්ලිමේන්තුව පත් වෙලා පහුවෙන්දටත් විසිරන්න පුළුවන් නේද? පුළුවන් කියන කාරණේ. ඒකල අවුරුදු සීමාවක් නැහැ. ඔව් නෑ ඒක එහෙම වෙන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ නැත්නම් 33 එකේ ජනාධිපතිතුමාගේ කාර්යයුත් එකේ අයන්න. ආණ්ඩුක ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද ආරක්ෂා කරන බවටද වග බලා ගැනීම. එතකොට කථානායකතුමා විසින් ලිඛිතවම ජනාධිපතිතුමාට දැනුම් දුන්නාම එතුමාණිකුත් කරපු ගැසට් නිවේදනයට එකඟ වෙන්නේ නැහැ කියලා අනිවාර්යයෙන්ම විධායක ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ප්‍රශ්න කරනවා. පාර්ලිමේන්තුව කෙසේ වෙතත් කථානායකවරයා ප්‍රශ්න කරනවා. දැන් එතකොට එතන විධායකයා ව්‍යවසායදායකයා අතර අර්බුදයකට එනවා. එතකොට මෙතෙන්දී ජනාධිපතිතුමාට තියෙන විධායක බලයෙන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක තියෙන ව්‍යවස්ථාවනේ. එතකොට ඒක ආරක්ෂා කරන්න බලය දීලා තින්නේ රටේ සමස්ත ජනතාවනේ. අනුක ව්‍යවස්ථාවේ හතර අයන්න වගන්තියටද. හතර අයන්නෙන් කියන්නේ රටේ ආරක්ෂාත්මක ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරාපත් කරන බව ජනරජයේ ජනාධිපතිතුමා විසින් ක්‍රියාත්මක කළ යුත්තේ. එතකොට ඒකෙන් ජනාධිපතිතුමා බැඳී ඉන්නවා. ඒ අර්බුදයක් පැමිණි අවස්ථාවේ ඒ අර්බුදයන් මතු කළේ කථානායකවරයා. ලිඛිතවම දීලා. කටින් කියපු එකක් නෙවෙයිනේ. එතකොට ඒ අර්බුදයේ තිබෙන නිසා තමයි ජනාධිපතිතුමාට බලය එන්නේ මේ 33(2) යටතේ ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් ලිඛිත නීතියකින් හෝ ප්‍රකාශිතවම ජනාධිපතිවරයා වෙත පවරා හෝ නියම කර ඇත්තා වූ බලතලවලට සහ කාර්යන්ට අමතරව මේ ව්‍යවස්ථාවේ තියෙන සියලු වගන්තින් වලින් පවර්තින බලය හෝ වෙනත් නීතිකින් පවර්තින බලය කියන මේ සියල්ලට අමතරව ඇයන්න පාර්ලිමේන්තුව කැඳවීමට වාර අවසන් කිරීම සහ විසඳන හැරීමට බලය ඇත්තේ. හොඳයි. දැන් මේක ඉතා පැහැදිලි. ඉතින් දැන් ඊළඟ එක තව කාරණයක් කියලා මම ඒක ඉවර කරනවා මේ විධායක ස්වරූපයේ සංවිධායක ප්‍රශ්නයක් මම ඔබතුමාගෙන් අහන්නම්. අභිමතය කියන කාරණේ කියවිච්ච නිසා ජනාධිපතිතුමා විදේශ මාධ්‍ය වේදීන් ගෙනල්ලා කියපු කතාව තමයි බහුතරයේ පෙන්නුවත් මම රනිල් වික්‍රමසිංහ මහත්තයාව පත් කරන්නේ නැහැ කියන එක. අන්න ඒක තමයි අභිමතය ඉන්නේ. ඒ කියන්නේ 42 හතරේ වගන්තියෙන් කියනවා ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැතිවරයාට පත් කරනු ලැබිය යුත්තේය. දැන් ඕකම ගමුකෝ අපි මේ 2015 ජනවාරි 9 තත්ත්වේ 2015 ජනවාරි 8 තිබුණේ රටේ විධායක ජනාධිපති තෝරා ගැනීමේ මැතිවරණයක්. එතකොට 2010 පත්වෙච්ච පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ 6ක් යන්න කල් තිබ්බා. ඒ කියන්නේ 2015 මේක 16 අප්‍රේල් වෙනකන් ඒ පාර්ලිමේන්තුවේ යන්න තිබුණා. 162ක් පාර්ලිමේන්තුවේ හිටියා. පාර්ලිමේන්තුවේ 162ක් තිබුණා. අර ඔය සමහර මන්ත්‍රීවරු ජනාධිපතිවරණයට පෙර ආතු ඒ පැත්තට ගිහාම අඩු වෙලත් 144ක් තිබ්බා. ඒ වෙලාවේ. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂය තිබුණේ 42යි. හරි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ භාගයේ 113ට ගත්තොත් 113 අභිභාගයේ 142ක් දීමු ජනන් අගමැතිවරයාට ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ තිබුණා. එතකොට දැන් විධායක ජනාධිපතිවරණයක් තිබ්බේ. එතකොට ව්‍යවස්ථාදායකයේ කොහොමද වෙනස් වුනේ? ජනාධිපතිවරයා 42 4 යටතේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව එතුමා දිවුරුම් දීලා පැයක් කළොත අගමැතිවරයා 60 නම් කළා. ඒ නම් කළේ 42 4 යටතේ. ඒකම තමයි මෙසරෙත් උපයෝග කරගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති හැටට පත් කරගන්න. දැන් කථානායකතුමාම පිළිගන්නවා 23 පෙරවරු ඇතිවිච්ච නායක රැස්වීමේදී දිනේෂ් කුලන්දර මහත්මයා සහභාගි වෙච්ච පක්ෂ හැටිට වෙන වෙනම ගත්තු. දැන් ගුරක කියන තේරුම්කාරක සභාව පත් කරන කතාවෙද කියලා තිබුණා. 16ක් තියෙන එකට තියෙනවා. 6ක් ජනතා විමුක්ති පෙරමුණ. දැන් මේ දෙක ආණ්ඩුවක් හදන්න සම්බන්ධ වෙන්නේ නැහැ නරන් වික්‍රමසිංහ මහත්තයත් එක්ක. ඒ නිසානේ ශ්‍රී ලංකා අන්දස් පක්ෂය කණ්ඩායමක් එක්ක සමුති ආණ්ඩුවක් හදාගෙන ගියේ. ඒගොල්ලෝ අයින් වුණේ 26 වෙනදානේ. හරි. දැන් එතකොට එතුමා 22ක් අයින් වුණාම කීයද ඉතුරු වෙන්නේ? 100යි. හරි. මුළු පාර්ලිමේන්තුව 225යි. 225න් 122යි මේ 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 122 ගියාම ඉතුරු ගාන කීයද? 103යි. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට අර 22 නැති වුණාම TNA සහ JVP ඉතුරු වෙන්නේ 100යි. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාර්ශ්වයට තියෙනවා ආණ්ඩුවට 103ක්. එතන බහුතරය කාගේද? ඒ බහුතරය අනුව තමයි ඉල්ලුවේ තේරුම් කාරක ස්වභාවයේ බහුතරය අපිට දෙන්නයි කියලා. මොකද තනි කොටස ආණ්ඩුව කරවන්නේ මේ කොටස් දෙකනේ. මේ පක්ෂ දෙක අතරනේ දෝලණය වෙන්නේ. ඒතර 100යි 103 අතර ප්‍රශ්නයක් තිබුණේ. ඒතර 103 වැඩි. එතන ඒක තමයි සාධන. ඒක කතානකතුමා පිළි අරන් තිබුණා පක්ෂ නායක රැස්වීමේදී. එහෙමනම් දැන් තියෙන ප්‍රශ්නේ දැන් මම අර
දැන් පාර්ලිමේන්තුව ගැන කියනවනේ. ජන හතරේ අයන්නේන් කියන මේ ඔක්කොම ක්‍රියාත්මක කරන ජනතා පරමාධිපත්‍ය. ජනතාවගේ බලයෙන් මේ ක්‍රියාත්මක කරන තුන්ව දරුන් ආකාරයෙන්. ජනරජයේ ජනතාවගේ ව්‍යවස්ථාදායක වල ජනතාව විසින් තෝරවාපත් කරන ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද ජනමත විචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ. මතක තියාගන්න ව්‍යවස්ථාදායකය මේක ක්‍රියාත්මක කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයකොත් යම් පනත් කෙටුම්පතක් ගන්නලා මේක අනනුකූල ජනතාවගේ විමසන්න ඕනේ කියලා ජනතාවගේ විමසීමට යටත්ව තමයි පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නේ නීති පැනවීම. හැබැයි අයන්නේ රටේ ආරක්ෂකතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරවපත් කරන ලබන රජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ ඒකේ කොහෙවත් ජනමත විචාරකට යන්න ඕන නම් යගේ අහන්න පුළුවන් අවස්ථා තියෙනවා තීන්දුව ගන්න ඕන නම් ඒ අර ඒක කොහෙවත් සීමාවක් කරලා නැහැ. ඉතින් එහෙමනම් මෙතෙන්දි මේකෙන්ම පැහැදිලි වෙනවා විධායකය ඉහලින් ඔසවා තබලා තියෙන මේ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාදායකට උඩින්. එහෙමනම් විධායක කාර්යයක් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්න බෑ. අර්ථ නිරූපණයක් අවශ්‍ය නම් උසාවිට යා හැකි ක්‍රමයක් තියෙනවා. දැන් අපි එමු මේ පවරා තිබෙන නඩු දෙක සම්බන්ධයෙන් කතා කරන්න වර්තමානයේ. ඔව්. ඒත් එක මම ඒ අතරමැදි ප්‍රශ්නයක් විදියට අහන්නම්. දැන් ජනවාරි 20 පඩිගෙවන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අහනවා. ආයවැයක් නැහැ. දෙසැම්බර් 31 වෙනකන් විතරයි මේ කියන ආණ්ඩුවේ මුදල් ප්‍රතිපාදන තියෙන්නේ. 150 වගන්ති යටතේ ජනාධිපතිතුමාට ඒකාබද්ධ අරමුදල් පාවිච්චි කරන්නත් බෑ. විසුරුව හැරීමක් සිදු කරලා නැති නිසා. කොහොමද ජනවාරි 20 පඩිගෙවන්නේ? දැන් මෙහෙමයි. විය හැකි දේ දැන් මූලික අයිතිවාසිකම් පෙස්සමන්නේ ගුණ කරලා තින්නේ විසුරුව හැරීමේ ගැසට් නිවේදනයට විරුද්ධව. දැන් එතකොට මූලික අයිතිවාසිකම් සම්පෙස්සම් වලින් වැඩි හරියක් පෙස්සම් ගුණ කරලා තින්නේ මන්ත්‍රීවරුන් හැට දේශපාලන පක්ෂ. සජ්ජාතික පක්ෂය ඊළඟට ද්‍රවිඩ සන්ධානයේ TN එක ජනතා විමුක්ති පෙරමුණ සහ වෙනත් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් මේ වගේ කීප දෙනෙක්. දැන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් අභිතුංගු පුරවැසියන්ගේ පැත්තෙන් කියලා. හැබැයි දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙන්නේ මන්ත්‍රීවරුන්ගේ පැත්තේ. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ කවුද? දැන් මේ ව්‍යවස්ථාවෙම තිනවා මේ 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 ව්‍යවස්ථාව කෙනුපත් කරද්දිම නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී. මේක ඇත්ත වශයෙන්ම 19 ව්‍යවස්ථා සංශෝධනයේදී ඉතාම මැනවින් සාකච්ඡා කරලා තිනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්. එතකොට මහජන නියෝජිතයා කියන්නේ නියෝජිතේ. දැන් ප්‍රධානියා කවුද? ජනතාව. එතකොට ප්‍රධානියා තමයි මේ ලංකාවේ ඉන්න ජනගහනයේ මුළු ජනගහනයේ මිලියන 21.5% මේ එකතැනකට රැස් වෙලා තීන්දුව ගන්න බැරි නිසා ඒ අය නියෝජනය කරන ක්‍රමවේදයක් අනුව කොට්ටාස හෝ දිස්ත්‍රික් පදනමින් ඒ අය වෙනුවෙන් නියෝජිතව පත් කරනවා පාර්ලිමේන්තුවට රැස්සලා ඒ අය වෙනුවෙන් තීන්දුව ගන්න. එතකොට ප්‍රධානියා ජනතාව නියෝජිතයා පාර්ලිමේන්තු මන්ත්‍රී මහජන නියෝජිත කියන්නේ ඒකනේ නියෝජිත කියන වචනේම තේරුම ඒකනේ. එතකොට දැන් සාමාන්‍ය අපි දැන් අයින් කරමු පාර්ලිමේන්තුවේ කතාව. දැන් සිවිල් නීති හැට ප්‍රධානියා සහ නියෝජිතයා ප්‍රින්සිපල් ඇන්ද ඒජන්ට්. දැන් මේ මූලධර්මයේ ගමු. එතකොට ඒජන්ට් හැමතිස්සම ක්‍රියාත්මක වෙන්න ඕනේ ප්‍රින්සිපල්ගේ අවශ්‍යතාවය සහ අනුදැනීම හා මෙහෙයීමත් එක්ක. යම් කිසි අවස්ථාවක ප්‍රධානියා කිව්වොත් නෑ ඔතනින් එහාට යන්න බෑ කියලා නියෝජිතට එතනින් එහාට යන්න බෑ. හරි. එහෙම වුණොත් කරන නියෝජිතයා තමන්ට දුන්න බලය අයුතු ලෙස හෝ අභිභවා කටයුතු කිරීමක් වෙනවා. එතකොට මේ බලය තියෙන ප්‍රධානියා දුන්න මහජන නියෝජිතයින් හැටියට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් කඩ වෙන්නේ කොහොමද? ප්‍රධානියාට අයිතිය දුන්නාම. ප්‍රධානියට මේ අයිතිය දෙන්නේ මේ ව්‍යවස්ථාවේ මූලික අංගයන්නේ ජනතා පරමාධිපත්‍යය තුන්වෙනි වගන්තිය. ඒකේ කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ. හොඳයි හොඳයි. මට ඔව් අපි කෙටි විරාමයකට යමු. ගිහින් ලෙවා. විරාමයකට යමු. ඉන්පසු අපි ආපහු කතා බහට එමු. මාසයක් ඇතුළත වෙච්ච සිදුවීම් දාමය බොහොම පිළිවෙලට පැහැදිලි වෙකින් එක පැයක් ඇතුළත කතා කරන අමාරු කාර්යභාරය අපි ඇතුළේ ඉන්නේ. රාජ්‍ය පරිපාලන සුදේශ කටයුතු අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යතුමන් සුසිල් ප්‍රේමජයන්ත මහත්තයතුමන් එක්ක අපි කතා කරමින් හිටියේ. ජනතාව මූලිකයා බවට පත් වෙනකොට මන්ත්‍රීවරයා නියෝජිතයා බවට පත් වෙනවා. මේ කියන කාරණේ තමයි අපි පැහැදිලි කරමින් හිටියේ. ඔව් දැන් මේක ඊටම පැහැදිලිව තියෙනවා අනුකූල ව්‍යවස්ථාවේ තුන වගන්ති. මේක විතරක් නෙමෙයි මීට කලින් ව්‍යවස්ථා දෙකේමත් තිබුණා. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිට ඇත්තේ පරමාධිපත්‍ය අත්හැලන හැකිය පරමාධිපත්‍යයට පාන බලතල මූලික අයිතිවාසිකම ඡන්ද බලයේද ඇතුළත් වන්නේ තුන. ඒතකොට පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම තමයි හතරේ අයන්නේ ව්‍යවස්ථාදායකයේ ජනමත විචාරණයකට යටත්ව ආයන්න විධායක බලතල ජනාධිපතිවරයා විසින් අයන්න නීති අනුව පාර්ලිමේන්තු වර ප්‍රසාද හැර
අනිත් කටයුතු සම්බන්ධයෙන් පිහිටවා තිබෙන අධිකරණ මගින් ශ්‍රේෂ්ඨ අධිකරණ ඇතුළු අධිකරණ පද්ධති මගින් ඒ අධිකරණ බලයේ ක්‍රියාත්මක කර යුත්තේ කියලා. ඒ කියන්නේ ප්‍රධාන මූලික වශයෙන් ඊට එහෙන් තිනවා මූලික අයිතිවාසිකම් ගැන තිනවා ඡන්ද බලයේ තිනවා අවුරුදු 18න් එන ඒවා. ඒ ඊට අමතරව මම මූලික කරුණු ටික කිව්වේ. එතකොට මේ තුන් ආකාරයෙන් තමයි ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ බලයේ ක්‍රියාත්මක මේක මේ අවුරුදු 400කට වඩා පැරණි මොන්ටෙක්ස් කියූ කියන පාංශ දාර්ශනිකයා විසින් මේ බලතල බෙදීමේ න්‍යාය හඳුන්වා දුන්නා. එන ඒකෙන් තමයි ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා වෙන්නේ කියන එක තමයි ඒ මූලධර්මයෙන් කියවෙන්නේ. ඒක තමයි මේ දිගටම ගලාගෙන ඇවිල්ලා මේ ව්‍යවස්ථාගත වෙලා තින්නේ. වෙන රටවලත් ඒක විවිධාකාරයෙන් ව්‍යවස්ථාගත වෙලා තිනු. දැන් මේකේ පැහැදිලිව තියෙන ඡන්ද බලයක් තියෙනවා. මූලික අයිතිවාසිකම් තියෙනවා. දැන් ප්‍රශ්නේ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරන්න වෙනවා. මූලික අයිතිවාසිකම් පෙස්සන් 13 ඉදිරිපත් කරගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවද මැතිවරණයක් පැවැත්වීමට දීමේ. දැන් කෙනෙක් ප්‍රශ්න කරමු නම් අවුරුදු 5කට දුන්න එක මැන්ඩේට් එක 5 තියෙන්න ඕනේ කියලා. එහෙමනම් ඒ අයගේ නැවත ප්‍රශ්න කරන්න ඕන 71 ව්‍යතිරේකයේ සඳහන් වෙන්නේ ඇයි හතර මහා රාජ්‍ය තනදී ජනාධිපතිතුරු විසුරන්නත් පුළුවන්. ඕනනම් ඊට පෙරාතුව පාර්ලිමේන්තුවට පුළුවන් 3/2 යෝජනාව සම්මත කරලා ජනාධිපතිට යවලා ජනාධිපති විසුරන්නේ නම් විසුරන්න පුළුවන්. හරි. එතකොට ඇයි එහෙම ව්‍යවස්ථාගත කරලා තින්නේ? ඊළඟට කෙනෙක් ප්‍රශ්න කරමු නම් මේක ජනාධිපතිවරයාට මෙහෙම තිබුණොත් 33/2 යන්න යටතේ හැමදාම විසුරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි ව්‍යවස්ථාව ආරක්ෂා කරන ජනාධිපතිව බැඳී ඉන්නවා. කථානායකතුමා පැහැදිලිව ලිඛිතව ඒ නියෝගය ප්‍රතික්ෂේප කරලා තිනු. එතකොට මතුවෙච්ච එතකොට ජනාධිපතිතුමා බැඳී ඉන්නෝ විධායක බලතල තියෙන ජනාධිපති බලය තියෙන මුළු රටේම ජනතාව. පාර්ලිමේන්තුවේ දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට තමයි නියෝජිතවපත් කරලා බලය දීලා තින්නේ. ඒ නිසා තමයි කිව්වේ 19 වෙනි සංශෝධනයේදී උත්සාහ කළා එදා විධායක බලතල ප්‍රමාණයක් අගමැතිට පවර ගන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා මුළු රටේම ජනතාව පවරා දීපෙන විධායක බලය හොයින් කොටසක් දිස්ත්‍රික්කයෙන් පත්වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අගමැති උපවණින් පවරා දෙන්න බෑ කියලා. ඉතින් මේකෙන් 19 සංශෝධනයේ මේ 2015 අප්‍රේල් මාසේ ගෙනාවු එකිනුත් 19 හැටියට 2002 ගෙනෙන්න හදපු එකිනුත් කෙටුම්පතක් ගත්තොත් මේ සියල්ලේම තියෙන මුඛ්‍ය පරමාර්ථය උනේ එක්සත් ජාතික පක්ෂය හැම විටම රනිල් වික්‍රමසිංහ උත්සාහ කළේ ඔවුන්ට නැතුව ඔවුන් පාර්ලිමේන්තුවේ ඉන්නකොට විධායකයක් වෙන පක්ෂකින් ඉන්නවනම් චන්ද්‍රිකා මැතිනි නිරුද්ද විධායකගෙන මතක තියාගන්න චන්ද්‍රිකා මැතිනිය පාර්ලිමේන්තුවේ දා විසිරුවේ අවුරුද්දෙන් පස්සේ 2004 පෙබරවාරි මාසේ 5 වෙනිදා රනිල් වික්‍රමසිංහ අතර 113ක් තියෙද්දි දැන් මැතිවරණ සරසන ජනාධිපතිතුමා මේ විසිරුව ඇහැරියේ පාර්ලිමේන්තුවේ අරුබුදේ මතුනහම් පස්සේ විධායකයේ සහ ව්‍යවස්ථාදායක අතර මේක පිළිගන්නේ නැහැ කිව්වහම රනිල් වික්‍රමසිංහ අතර 113ක් තියාගෙන නෙමෙයි දැන් අදට 100යි නමුත් පාර්ලිමේන්තුව පත්විච්ච දවසේ තිබුණේ 105යි. ඉතින් මේ වෙනසත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ එදා තිබිච්ච තත්ත්වය අද නැහැ. ඊළඟට දැන් මම දැක්ක කිනෝ හිටපු අගමැතිතුමා නුවරදී මේ ජනමතය සම්බන්ධයෙන් මේ 2015 ජනවාරි 8 ජනමතයයි 2015 අගෝස්තු 17 මැතිවරණේ 2017 අගෝස්තු ජනමත විචාරණේ විධායක ජනාධිපතිට දුන්නේ. ඒ විධායක බලය පාවිච්චි කළා තමයි 42 එතුමාව අගමැති කළේ. එතුමා අගමැති හිට ජනවාරි 9 ඉඳලා අගෝස්තු 17 වෙනකන් අගමැති ධුරේ දරුවා. බාරගාර ආණ්ඩුවකුත් තිබ්බා පාර්ලිමේන්තුවේ විසිරුව හැරි ගහන් පස්සේ. බැඳුම් කරත් සිද්ධියත් වෙද්දි. එතකොට හොඳයි. එතකොට කිසිම මේ විදේශ බලවේගයක් මැදිහත් වුණේ නැහැ, කිව්වේ නැහැ, මුකුත් කතා කළේ නැහැ. කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් කතා කළෙත් නැහැ. ඒ කිසි කෙනෙක් කතා කළේ නැහැ. හරි. එතකොට මැතිවරණයේ තුල මේ ලේකම්වරු දෙන්න තහනම් කළ විවිධ මත ප්‍රකාශ කිරීමෙන් විශාල පාඩුවක් සිද්ධ වුණා. ඒව ගැන කතා කරෙත් නැහැ. ඒක ජනාධිපතිතුමා පසුවස්ථාවක එක්සත් ජාතික පක්ෂ පසුබිල මන්ත්‍රීවරුන්ට මතක් කරලා දීලා තිබ්බා. එදා ඒක නොගත්තා නම් තමුන්නාන්සල 105ක් ගන්න හම්බ වෙන්නේ නැහැ. අරගොල්ලෝ 95 105 වෙලා තමුන්නාන්සල අඩු වෙන්න පුළුවන් කියලා. තිබුණා. ඔව් මම ඉවර කරනවා. දැන් අද තියෙන ඉතින් ඒක නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකට තීන්දුවක් දෙවි මූලික අයිතිවාසිකම් කඩුණාද නැද්ද කියන එක ඒ අනුව අර්ථ නිරූපණයක් කරන්න තියෙනවා. ඒ පිළිබඳව අවස්ථාව සකසා ගැනීම ඒක මූලධර්ම සහ ව්‍යවස්ථාව තියෙන වගන්තින් අනුව ඒකටතු කරાવી. ඉතින් දැඩි විශ්වාසයක් තියෙනවා මේ ජනතාව තුල පොදුවේ ජනතාවට මේ අයිතිය ලැබෙනවා නම් ජනතාව මේක විසඳලා දෙනවයි කියන කාරණේ. මොකද දැන් මේක වෙනස් වෙලා වෙන එකක් આવොත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ඊළඟ අවුරුද්දේ යනකම්. එතකොට ප්‍රශ්න වෙලා තියෙන්නේ රට දවසින් දවස ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් නීතිය සාමයේ බිඳ වැටීමෙන් පිරිහිමටපත් වෙනවා. ඒක නවත්තන්න නෙමෙයි ගියේ. ඉතින් හොඳම දේ බලයේ තින කෙනාට බලය දෙන එක පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ජනතාවට ඡන්ද බලය. ඊළඟට අද තින තත්වය දැන් මේ සීලු කාරණා තියෙද්දි දැන් කෝවරොන්ට් එකක් ගන්න අභියාචන අධිකරණයට ගිහිල්ලා තිනවා මේ 120 දෙනාම අත්සන් කළා කියන එක. තව මහත්යෙකුයි මහාචාර්යවරයෙක් කියලා කියා ගන්න කෙනෙකුයි
මේ කෝවරුන් ටැගෙන කොටුවේ පිළිගෙන. එතෙන්ද කිව්වා මේක 30 වෙනි දඩ සහ 3 වෙනි දඩ නැවත නියම කළා. මේකට කරු දැක්වීම සඳහා කිසිදු නියෝගයක් දුන්නේ නැහැ. දැන් එතකොට ඒ දක්වා ඒක දැන් මේ පාර්ලිමේන්තුව අගමැතිවයි මේ අයවයි පිළිගන්න බැහැ කියලාගෙන සිටින අතරතුර න්‍යායපත්‍රය තමන්ට ඕන විදිහට හදන යන කතානායකතුමා ඉන්න පාර්ලිමේන්තුවක විපක්ෂ විසින්ම ගොනු කරලද පෙස්සම තුලින් අධිකරණයේ විනිශ්චයකට භාජනය කරලා තිනවා මේ කටයුත්ත පාර්ලිමේන්තුවේ. ඒකට පාර්ලිමේන්තුවේ සබ්ජුඩිකේ එහෙම නැත්නම් අධිකරණ විනිශ්චයකට යමක් භාජනය වෙලා තිනවා නම් එවැනි කාරණයක් පිළිබඳව පාර්ලිමේන්තුව විවාද කරන්න හෝ තීන්දුව ගන්න බෑ. හොඳයි. එතකොට දැන් ඒ තර්කය අද දින මතුවෙන්න බොහෝ දුරට ඉඩ තිනවා. මම දැක්කා තමුන්නාන්සලා පුවත් කියවනකොට එක්තරා නීතිඥ මහත්මෙක් ප්‍රසිද්ධ මහත්මෙක් දේශකෙක් එතුමාගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා මේ ප්‍රශ්නේ සබ්ජුඩිකේ කියන්නේ අධිකරණයට විනිශ්චයට භාජනය වෙලා තියෙන කාරණයක් පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය නොවිය යුතුයි. හොඳයි. අද දක්වා සම්පූර්ණ මාසයක් ඇතුළත කතාව මේක. ඒ වගේම අද පාර්ලිමේන්තුව රැස්වීමේ හා සම්බන්ධයෙන් පවතින නීතිමය කාරණේ තත්ත්වය කියන දේ මේ ආකාරයෙන් අපි පැහැදිලි කරගත්ත බොහොම පියවරෙන් පියවර පිළිවෙලට ඔබට පැහැදිලි වෙන්නට ඇති. මොකද දැනුවත් භාවය තමයි මේ වෙලාවේ හැමෝටම වැදගත් වෙන්නේ. බොහොම ස්තුතියි මුතුමනි අද දවසේදී කැමති වෙනුවෙන්. අපි ඉදිරියටත් ඔබ දැනුවත් කිරීමේ කාර්යභාරය නියැලී සිටිනවා. මේ සියලු දේ පිළිබඳ දැන කියා ගැනීම ඉතා වැදගත්. හෙට ආයෙත් හම්බෙමු. ප්‍රාර්ථනා කරන ඔබට සුබ දවසක්. ආයිපෝන්.